ආයුබෝවන් කියලා පිළිගන්නවා. අපේ YouTube යාළුවෝ හැමෝම මම හිතන්නේ අද දවස නම් ටිකක් දුක්බර දවසක්, sad mood එකක් දැම්මේ මම ඒකයි. 2023 ජූලි මාසේ 23 වෙනිදා බලන්න අපි කියපු විදිහටම කරෙක්ෂන් එක වෙමින් පවතිනවා. අද වෙනකොට අපි ගිය සිකුරාදා කිව්වේ ඔයගොල්ලන් මතක ඇති. අපි බලමු මුලින්ම ASI එකේ අපි සාමාන්‍ය කරන විදිහටම ටෙක්නිකල් ඇනලිසිස් එක කොහොමද කියලා. ඔයගොල්ලන් බලනදී බොලින්ජ බෑන්ඩ් විත් එක මේ ඉතේ වගේම අදත් අද ලොකු ගානකින් අපේ අඩු වුණා. ඒත් එක්ක කට වැහෙන ගතියක් තමයි තේරෙන්නේ. එතකොට බොලින්ජ් බෑන්ඩ් විත් චාට් එක ගත්තොත් එහෙම පල්ලෙහාට තියෙන සෙල් සිග්නල් එකක් කියලා තියෙනවා. ඒ වගේම මම ඊයේ කව සමහරට හුක් එකක් අද වදි කියලා ඉවරලා ඔයගලන්ට පේන්නේ නැති මෙතන MACD එකේ හුක් එකක් අදිනවා. ඒ කියන්නේ සෙල් සිග්නල් එකක් MACD වලින් දීලා තියෙනවා. මම ඊයේ කව ඔයගලන්ට මතක ඇති මෙතන කැන්ඩල් ස්ටික් පැටර්න් එකේ සමහර උල්ට යන්නත් ඉඩ තියෙනවා, යටට එන්නත් ඉඩ තියෙනවා කියලා. ටෙක්නිකල් නම් උල්ට තමයි කැන්ඩල් ස්ටික් විතරක් ගැන හිතුවත් කියලා එක වේරියබල් එකකින් යන්න පුළුවන්. හැබැයි අද දවස්ෙදී ටිකක් මහත ලෝජියක් වැඩිලා තියෙනවා. ඒත් එක්ක පොඩ්ඩක් පැනික් සෙලින් ටිකක් ගියා කියලා තමයි හිතෙන්නේ. අද වොලියුම් එකත් ඊට වඩා අඩු වෙලා තියෙනවා. එතකොට RSI එක ගත්තොත් ආයි ස්ටේබල් වෙන ගතියක් පේනවා. මට හිතෙනවා අද මේ සෙල් වෙච්ච විදිහට නම් තව දවස් දෙක තුනක් මේ தත්තේ තියෙයිද කියලා අපිට කියන්න බෑ. හැබැයි ති මාකට් එක බලපාන්නේ කොහොමද කියලා ටෙක්නිකලි ගත්තොත් තමයි මම මේ කියන්නේ. එක වේරියබල් එකකින් විතරක් අනිත් පැත්ත එක වෙනස් වෙන්න පුළුවන් යාළුවනේ. OBV එකත් ඔයගන්න පේන ඇති සෙල් සිග්නල් එකක් තියෙන්නේ. වොලියුම් එකත් එක්ක ප්‍රයිස් එක අඩු වෙන ගතියක් තමයි තියෙන්නේ. දෙකේම කම්බිනේෂන් එකක්. අපි යමු අද දවසේ ඇනලිසිස් එකට. යන්න කලින් මතක් කරන්න ඕනේ යාළුවනේ, ඊයේ පෙරේදත් මම ඉල්ලුවා මට ගොඩක් කමෙන්ට් ඇහිලා තිබ්බා. කමෙන්ට් 50ක් විතර ඇහිලා තිබ්බා. අද දවසෙත් හැමෝගෙම ඉල්ලන්නේ පොඩි හරි කමෙන්ට් එකක් දාලා යන්න. ඔයගොල්ලන්ගේ දැනුම තියෙනවා නම් එදා හරින්න අද හවස මේ වීඩියෝ එක අවසානයේදී ඔයගොල්ලෝ කියපු හැම ප්‍රශ්නයකටම මම උත්තර දෙනවා. අපි මේක සංවාදයක් විදිහට අරගෙන යමු. අපි හැමෝගෙම දැනුම වර්ධනය කරගන්න පුළුවන්. ඕගොල්ලොත් දන්න පොඩි දෙයක් හරි එකතු කරන්න. එතකොට මම ඊළඟ දවසේ නිවුස් එකේදී ඒ දැනුම අනික් කට බෙදා හරින්නම් අපි කමෙන්ට් එකක් විදිහට සංවාදයක් විදිහට මේක අරගෙන යන් අපේ ගෙදර වැඩක් විදිහට. හරි, අද දවසේ ගත්තොත් ASI එක 10985ක් විදිහට තමයි අවසන්නේ. 184ක වර්ධනය අඩුවීමක් පෙන්නනවා. S&P SL 20 දශකයේ ගත්තොත් 3169, ඒකක 29ක අඩුවීමක්. ටර්න්ඕවර් එක මිලියන 1596ක් විදිහට තමයි පෙන්නන්නේ. වොලියුම් එක මිලියන 72ක් විදිහට පෙන්නනවා. ට්‍රේඩ්ස් ගත්තොත් ට්‍රේඩ්ස් උත් අඩු වෙලා තියෙනවා. 19229ක් විතර තමයි අවසන් වෙන්නේ. කෑෂ් ඉන් එක ඔයගලන්ට පේනවා ඇති. එන්න අඩු වෙනවා. 150ක් විතර තමයි තියෙන්නේ කෑෂ් බයි සෙටල්මන්ට් එක ගත්තොත් එහෙම. එතකොට අපි top 10 gainers ලම කවුද කියලා ගත්තොත් එහෙම ඉන්ඩස්ට්‍රියල් ඇල්පස්ටික් උඩින්ම දිනවා. ඊට පස්සේ SMB X එක තියෙනවා. ඊට පස්සේ බ්ලූ ඩයමන්ඩ් ජුවලරි, රේඩියන් ජෙම් එක තියෙනවා. ඒ වගේම තමයි නේෂන් ලංකා ෆයිනෑන්ස් එක තියෙනවා. ඒසියා ඇසට් ෆයිනන්ස් එක තියෙනවා. තිස්ස ඇග්‍රෝ එක තියෙනවා. සෝයි SOY එක තියෙනවා. කන්වීනියන් ෆොන්ඩ් අපි දන්නා සෝයා. ඒ වගේම AMF එක තියෙනවා. PLC එක තියෙනවා. අපි එතනින් එහාට ගිහලා බැලුවොත් එහෙම top 10 losers ලා කවුද කියලා. top 10 losers තමයි BlueX එක තියෙනවා. ඒ වගේම Royal Palm Beach එක තියෙනවා. නුවර එළිය හොටෙල් එක තියෙනවා. City Land Development එක තියෙනවා. People's Merchant එක තියෙනවා. ඒ වගේම Millennium Housing එක තියෙනවා. Renuka Food Coco එක ලොකු ගානකින් අඩු වෙලා තියෙනවා. ඒ වගේම ගියර් එක, ඩොල්පින් හොටෙල් එක, LHL එක, ඔය ටික තමයි තියෙන්නේ. මෙන්න අපි වැදගත් මේකට මම මාසෙකට යනවා. මොකද්ද top 10 share volumes? මේකෙන් තමයි අපිට හොඳ අර්ථයක් ගන්න පුළුවන් මාකට් එක ගැන. වොලියුම් එකෙන් corporate insurance එක තමයි ඉහළින් ඉන්නේ. ඊට පස්සේ PLC එක ඉන්නවා. කොටකල plantation එක තියෙනවා. ඒ වගේම SMB leasing එක, Browns investment, Radian, Trigam, Vastgamu salt අපි දන්නවා. salt factory එක, එකම LLC ෆයිනෑන්ස්, රෙන්ඩි හොටෙල් එක, ඇසෝසියේට් මොටර් එක, වැලිබල් වන් එක. වැලිබල් වන් එකට කාලයකට පස්සේ ලොකු වොලියුම් එකකින් ගිහිල්ලා තිනවා. අපි ගිහිල්ලා බලමු top 10 share turnovers කොහොමද කියලා වෙලා. NDB එක තමයි උඩින් ඉන්නේ. ඊට පස්සේ PLC එක, JKH එක, VONE එක, NTB එක, හේලිස් එකත් ඉන්නවා ඉහළින්ම. ඒ වගේම NTB එකද ක්‍රොසින් එකක් ගිහිල්ලා තියෙනවා. JKS එකේ එකේ ක්‍රොසින් එකක් ගිහිල්ලා තියෙනවා. LIOC එකේ ක්‍රොසින් එකක් ගිහිල්ලා තියෙනවා. කොටකල ප්ලාන්ටේෂන් එකේ ක්‍රොසින් එකක් ගිහිල්ලා තියෙනවා. අපි ඉදිරියටම ගියොත් එහෙම සෙක්ටර් වයිස් අද දවසේ නම් ඉතින් අපිට එච්චර හොඳක් කියලා හිතන්න බෑ. එනර්ජි සෙක්ටර් එකේ පොඩි වර්ධනයක් කියලා තියෙනවා. මං හිතන්නේ ඉතින් මාකට් එක වැටෙනකොට අපි දන්නවා හැමෝම සෙක්ටර්ස් උත්තරනවා. කැපිටල් ගුඩ්ස් ඕවරෝල් වැටිලා තියෙනවා. අපි ළඟදී පොඩ්ඩක් උඩට ගිය කීපයක් බලමු. මගෙන් කීප දෙනෙක් කාලේ තියා ප්ලාන්ටේෂන් සෙක්ටර් එක පෙන්වන්න කියලා. අපි එතෙන්ටත් යම් මේ ටිකට පල්ලයට ගිහින්ද අපි යුටිලිටීස් වලට ගිහිල්ලාම යමු. යුටිලිටීස් වලත්
පේනවා ඇති ටිකක් රතු වෙලා තියෙනවා අපි ෆුඩ් ඇන්ඩ් බේවරේජ් වලට යමු ගොඩක් ඇවිල්ලා පින්ද ප්ලාන්ටේෂන් සෙක්ටර් එක කොහොමද කියලා දැසනම් මාකට් එක වැටිච්චින්දත් දන්නේ ෆුඩ් ඇන්ඩ් බේවරේජ් අඩු වෙලා තියෙනවා ටිකක් අපි බලමු කලින් නැගපු බැංකු බැහැලාද එහෙමම ඉන්නවද කියලා බැංකු ගත්තත් අද දවසේදී නම් නෙගටිව් පැත්තක් තමයි තියෙන්නේ යාළුවනේ ඔයගොල්ලන් පේනවා ඇති පොඩ පොඩ සෙලින් එනවා වගේ ලොකු සෙලින් කරන්න නෑ පොඩ පොඩ සෙලින් කරනවා වගේ ගතියක් පෙන්නනවා ඩයිවර්සිෆයිඩ් ෆයිනෑන්ස් ගත්තත් ඒකේ PLC එක ඩයිවර්සිෆයිඩ් ෆයිනෑන්ස් නම් පොඩි වර්ධනයක් පෙන්නවා තනින් තන ඔයගොල්ලන් පේනවා ඇති ෂූටි ෂූටි වර්ධනයක් යනවායි කියලා වෙලා ෆයිනෑන්ස් සෙක්ටර් එකේ හැබැයි අර මුලින් නැග්ගේ වයි නම් දැන් පොඩක් අඩු වෙනවා LFI එක VFI එක ඔයගොල්ලෝ දකින්න ඇති ඉන්ෂුරන්ස් ටිකක් චුට්ටක් බලාගෙන යන්න ඉන්ෂුරන්ස් වල ඔයගොල්ලන්ට පේන ඇති කෝපරේට් ඉන්ෂුරන්ස් පොඩි වර්ධනයක් තියෙනවා ඉන්ෂුරන්ස් වලත් සුළු වර්ධනයක් වෙන ගතියක් පේනවා අඩු වැඩි වශයෙන් එතකොට මම මේ රියල් ඉස්ටේට් වලට යන්නම් කවදාවත් ඔයගොල්ලෝ දන්නවා ඇති ඇසට් වැලියු එක අඩු වෙන්නේ නැති පැත්තක් තමයි රියල් ඉස්ටේට් කියලා අපි කියන්නේ ඔයගොල්ලෝ හැමෝම දන්නා ඉඩමක් ගත්තොත් ඉඩමේ වටිනාකම කවදාවත් අඩු වෙන්නේ නැහැ නේද අපි දන්නේ විදිහට PLR එක පොඩ්ඩක් අඩු පොඩ පොඩ අඩු වෙමින් පවතිනවා රියල් ඉස්ටේට් වලත් මාකට් සෙටිල්මන්ට් එකත් එක්ක පොඩි අඩුවීමක් අපිට පේනවා අපි යමු ඉක්මනට ඕනවයිස් ඇනලිසිස් එකට ඕනවයිස් ඇනලිසිස් එකට ගියොත් දැන් මේක පෙර රැගෙන ඔක්කොම ෂෙයාර්ස් වගේ අඩු වෙලා තියෙනවා හැරි ජයවර්ධන මහත්මයාගේ ඔක්කොම වගේ ෂෙයාර්ස් අඩු වුණා අත්‍තරම කියන්නේ මේ හැරි ජයවර්ධන මහත්මයාගේම මට තවත් කම්පැනි ටිකක් ඇඩ් කරගන්න ඕනේ යාළුවනේ මේ ෆැසිලිටි එක නැහැ ඕගලන්ට පේනවා ඇති අර ඉස්සර තිබ්බ ෆැසිලිටි එක නැහැ අයින් වෙලා තියෙනවා අලුතින් අපිට ලිස්ට් එකකට එකක් ඇඩ් කරගන්න ඒකත් එක්ක මට මේකට අලුතින් ඇඩ් කරගන්න විදිහක් නැහැ කවුරු හරි දන්නවා නම් කියන්න මේ ලිස්ට් එකකට අලුතින් කම්පැනි ඇඩ් කරන්න ඒ රෙඩ් එකේ මොකක් හරි මොඩිෆිකේෂන් එකක් කරලා තිනවා ඒක කවුරු හරි දන්නවා කියන්න ඇත්තට මේක මට ඇඩ් කරගන්න අවශ්‍යයි ඔයගොල්ලෝ කවුරු හරි දන්නා නම් දැනුම මට ලබා දෙන්න අපි ගත්තොත් එහෙම ඕන වයිස් ඇනලිසිස් එකේ යද්දීගේ මහත්මයාගේ ගත්තොත් එහෙම ලකු වෙනසක් අපිට දකින්න නැහැ ඉෂාන නැක්කර් මහත්මයාගෙත් එහෙමම කියලා නැහැ ඉතින් මාකට් එක ඕවරෝල් රිටර්න්ත් එක වැටිලා තියෙන්නේ මේ ටික තමයි මම හිතන්නේ ඕවරෝල් අපිට කියන්න තියෙන මේක අපි යමු එතකොට අද මම අලුතෙන් එකතු කරපු ටිකට gold වල මම gold වල ඇත්තම හොයාගත්ත යාළුනේ මේක තවත් අපි බලමු දවසින් දවස ගන්න බලන්න gold price එක ගත්තොත් 7.6 වෙනිදා ඉඳන් වැඩි වෙලා තියෙනවා මේක ඇත්තම අපිට මාකට් එකටත් බලපානවා මිනිස්සු gold වල invest කරන්නේ නැහැ gold වල price එක වැඩි වෙනකොට මොකද නැති gold වල price අඩු වුණා කලින් කාලේ ඒ කාලේ පොඩ්ඩක් ගිහිල්ලා invest කළා 1.38ට වගේ වටනා දැන් මාසෙකට දෙකකට කලින් මම කොච්චර ශීඝ්‍ර වර්ධනයක්ද කියලා gold වල price එක එන්න එන්න වැඩි වෙනවා නිකන් උද්දමනය වැඩි වෙච්ච කාලේ වගේ අපි දන්නේ නැහැ මොකක් හින්දාද කියලා ඉවරලා දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති ඊයේ ගත්තොත් මේ 167000යි විකරට් 22 රම්පවමත් තිබේ 167450 තිබ්බේක අද 167650 වගේ වැඩි වෙලා තියෙනවා ගෝල්ඩ් වල මිල ශීඝ්‍රයෙන් අඩුනා ඒ වගේම ඩොලර් එක අද නම් පොඩ්ඩක් අඩුලා තිනා ඊයේ අපි දැක්කා 132ට තිබ්බකද 130ට වගේ ඩොලර් එක යගියත් වැඩි වෙලා තිනවා එතකොට ඩොලර් අර්නින් කම්පැනි වලට මේකෙන් වාසියක් වෙන්න පුළුවන් අපි CSE වෙබ් පිටුවට ගියොත් අද නම් උගන්න පේන ඇති මේ බැලු බැල්මට සෙලින් 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 මෙන්න මේ හරිය ගොඩාක් පැනික් සෙලින් ගියා ගතියක් අපිට පේනවා 12න් ඉදර පස්සේ ඒ වෙනකම් පොඩ්ඩක් මාකට් එක අල්ලගෙන ඉන්න හැදුවා ඒත් ගියා අපි ඇනවුස්මන්ට් එකට ගියොත් එම සෙන්කඩක ෆයිනෑන්ස් එකේ සර්කියුලේටරි ෂෙයාර් හෝල්ඩර් තියෙනවා සෙන්කඩක ෆයිනෑන්ස් එකේ ඇනුවල් ජෙනරල් මීටින් එක තියෙනවා සිටි ලෑන්ඩ් ඩෙවලොප්මන්ට් එකේ ඇනුවල් ජෙනරල් මීටින් එක තියෙනවා යුනිසිටි ඉංජිනියරින් එකේ ඩිස්මිස් ඔෆ් ඩිරෙක්ටර් තියෙනවා සෙන්කඩක ෆයිනෑන්ස් එකේ ට්‍රේඩින් හෝල්ඩ් එකක් තියෙනවා ඒ වගේම කැෂ් ඩිවිඩන්ඩ් එකක් දීලා තියෙනවා සෙන්කඩක ෆයිනෑන්ස් එකේ හෙස්නීඩ් බිස්නස් සොලූෂන් එකේ සර්කියුලේටරි ෂෙයාර් හෝල්ඩර් තියෙනවා හෙස්නීඩ් බිස්නස් සොලූෂන් එකේ ඇනුවල් ජෙනරල් මීටින් එක තියෙනවා සෙන්කඩ ෆයිනෑන්ස් එකේ ට්‍රේඩින් හෝල්ඩ් එක මෙතන පෙන්නවා ඔය ටික තමයි අද මේන්ම නිවුස් විදියට තියෙන්නේ ඔයගලන්ට තව මම කීපයක් තියාගත්ත යාළුවනේ ඔයගලන්ට අකමැතියි ඉන්නවා නම් ටෙක්නිකල් ඇනලිසිස් ටික බලන්න අයින් වෙන්න නැත්තම් මං ඉදිරියට මෙතනින් ඉස්සරහට කරගෙන යන්න දැන් ටෙක්නිකල් ඇනලිසිස් ටිකේ මගෙන් අපි බලමු මුලින්ම টপ 10 ෂෙයා වොලියුම්ස් වල මං අර හැමදාම කරනවා වගේ ටෙක්නිකල් ඇනලිසිස් ටිකට ගිහිල්ලා මේන් කම්පැනි ටික හැම එකේම යන්නේ නැහැ මං කෝපරේට් ඉන්ෂුරන්ස් එක බලමු අපි COOP N එක අපි දන්නවා ඒකට තෙන් බෝලින්ජ් බෑන් විත් එක ඇත්තටම ඉතින් ලොකු හොඳක් කියන්න බෑ ඒගොල්ලන්ගේ වොලියුම් එක වැඩි වුණාට අඩු වෙලා තියෙනවා ඔයගොල්ලන්ට පේන ඇති විත් එකත් අඩු වෙලා MACD හුක් එක වදිනවා අයින් වෙනවා ඒ වගේ ගතියක් තියෙන බයිසල් දෙ හෝල්ඩ් ලකුණු තමයි ඉතින් ඇත්තටම පෙන්නනේ පොට්ටක් අර OBV එක නම් වැඩිලා තිනා එක දවසක විතර එහෙම අපිට ස්ටේබල් ගතියක් කියන්න අමාරුයි අපි PLC එකට පොඩ්ඩක් ආයෙ ගිහිල්ලා බලමු টপ 10 වලම් සරින් උඩින් මේ ඉන්න හින්දා PLC.com
එන් එක ගත්තොත් VLC එක නම් පොඩ්ඩක් බොලින්ජ් බෑන්ඩ් විත් එක වැඩි වෙන ගතියක් පෙන්නනවා, ඒ වගේම කට ඇරෙන ගතියක් පෙන්නනවා. MACD ගත්තත් බයි සිග්නල් එකක් පෙන්නනවා. RSI එක ස්ටේබල් වෙවි නැති වෙවි යනවා වගේ 70 වගේ ලෙවල් එක තියෙන්නේ. OBV එකත් පොඩ්ඩක් ප්ලස් පැත්තට තමයි. PLC එක පෙන්නන ඇත්තට මේක කෑෂ් ඩිවිඩන්ඩ් එක දීම් බලපාන්න ඇති මේකට ගොඩක් දුරට. අපි කොටගල ප්ලාන්ටේෂන් එක ගියාම ඇත්තම කොටගල ප්ලාන්ටේෂන් එක ගැන කීප දෙනෙක් කිල්ලත් තිබ්බ කරන්න කිරිවැල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේදී මෙන්න ඕගොල්ලෝ වෙනුවෙන් තමයි මේක කරන්නේ. ෂෙයා වොලියම්ස් වලත් තියෙනවා දෙකේම. කොටගල ප්ලාන්ටේෂන් එක මම පොඩ ඩීටේල් කියලා කියන්නම්. හුඟක් කැහල් තිබිද කොටගල ප්ලාන්ටේෂන් එක වෙනවා. ඇත්තටම බෝලිංජ බෑන් විත් එක කට ඇරෙමින් පවතින එක. මේ විත් එකේ උඩ කෙරවල දිගේ තමයි යන්නේ. හොඳ බයි සෙටල්මන්ට් එකක් තියෙනවා. මේක ටෙක්නිකලි ගත්තොත් බයි සිග්නල් එකක් දෙනවා. බෝලිංජ බෑන් විත් එකෙත් බයි සිග්නල් එකක් දෙනවා. එතකොට මෙන්න මෙතන තමයි පොඩ්ඩක් අපි අර බයෙන් හිටකො හරියක් MACD එක ක්‍රොස් එක වදින්නවා එකගේ කියලා. දැන් ආයි කෝස් එක නැති වෙගෙන යනවා. ආයි බයි එකක් කරනවා. ඒ වගේම පොඩ්ඩක් RSI එක ස්ටේබල් වෙන ගතියක් පේනවා. හැබැයි OBV එක ගත්තොත් නම් එච්චර හොඳ නෑ. ෂෙයා ප්‍රයිස් එක වැඩි වෙනවත් එක්ක වොලියුම් එක අඩු වෙන ගතියක් තමයි පේන්නේ. සෙලින් වලට ටිකක් යන ගතියක් පේනවා. එතකොට ඇත්තට මේක ඉතාම වටින ඉන්ඩිකේටර් එකක් මේ OBV එක. එතකොට SMBX එක නම් යන්නේ බ්‍රවුන්ස්. බිල් එක පොඩ්ඩක් බලමු. බිල් එකේ මොකද තත්ත්වය කියලා. බිල් එක කියන්නේ ඇත්තටම හිතා ගන්න බැරි බිල් එද්ද කියලා අපිට හිතෙනවා. අඩු වෙනවා වැඩි වෙනවා කොහොමද ගන්න කියලා. හැබැයි මමත් මේකෙන් ගොඩක් ප්‍රොෆිට් කරලා තියෙනවා. මේක දැන් ගත්ත පොලිංජ බෑන් විත් එක නම් කට වැහිගෙන යන්නේ. විත් එක අඩු වෙනවා. මෙතන ඕගොල්ලෝ දකින්න තියෙන MACD එකේ හුක් එක වැදුනා. සෙල් හුක් එක. ඒත් එක්කම RSI එක ස්ටේබල් වෙගෙන පල්ලෙහාට යනවා. අර කන්ද උඩ තිබ්බ එක වැටිගෙන යනවා. OBV එක නම් නිකන් හෝල්ඩ් ගතියක් තමයි දෙන්නේ. කට්ටිය කලෙක්ට් කරලා තියාගෙන ඉන්නවා. චුට්ටක් සෙල් කරනවා වගේ තමයි මේක ටෙක්නිකලි ගත්තත් අපිට කියන්න තියෙන්නේ. අපි රයිගම් සෝල්ට් එකට යනවද? නැ යන්න හිතන්නේ නැහැ. අතන 42.1 පොඩි පෙනි පැනි ස්ටොක් එකක්. ඒකටත් අපි ගිහිල්ලා බලමු RWSL එක මොකක්ද වෙලා තියෙන්නේ කියලා. RWSL මේක ඇත්තටම ඔයගොල්ලෝ දන්නේ නැති ලුණු ආශ්‍රිත කර්මාන්ත තියෙන්නේ. මේගොල්ලන්ගේ නිෂ්පාදන වියදම හිකක් අඩු. ට්‍රාන්ස්පෝර්ට් ඩිපාර්ට්මන්ට් එක නම් නිෂ්පාදන වියදමට වඩා මේකෙත් ඉතින් පොඩි බයි සිග්නල් එකක් තමයි පෙන්වන්නේ. අද දවසක වගේ පොඩි බයින් එකක් ගිහලා තිනවා. ඔයාලා කවුරුද දන්නවනම් කියන්න. මේකට හේතුව ඇත්තට මම හේතුව ඔහොම මගේ යාළුවෙක් ගහලා තිබ්බා. සමහර ඒවා නම් අපි කිසි කෙනෙක් හේතු දන්නේ නැහැ කියලා. ඒකත් ඇත්ත තමයි. සමහර උඩ යනවා පහළ යනවා හේතු දන්නේ අපි. ඒ වගේ ෂෙයාස් ගැන පරිස්සමෙන්. ඒතකොට LOFC එකද තියෙනවා. අපි LOFC එක ටෙක්නිකල් එකට ගිහිල්ලා බලමු. ලංකා ඕරික්ස් ෆයිනෑන්ස් කම්පැනි එක LOFC එකෙත් ඔකන පේන තියෙන බෝලිංජ බෑන්ඩ් එක නම් බැලුව බැලමට හෝල් සහ සෙල් වගේ ගතියක් තියෙනවා. හෝල් කර කර සෙල් කරනවා වගේ. මෙතන සෙල් සිග්නල් එක වැදෙනවා. ඔයගොල්ලෝ දන්නවා මේ CD එකේ නම් 7:18 වෙනිදා. RSI එක පොඩ්ඩක් ස්ටේබල් ගතියක ඔහේ තියෙනවා. OBD එක ගත්තත් හෝල් කරගෙන ඉන්න ගතියක් තමයි පෙන්වන්නේ. උඩට ගෙනියන්න බලපු අය. ෂොට් එක නම් මං යන්නේ ඇත්තට. AMF එක යන්නේ නැහැ. VONE එක පොඩ්ඩක් බලමු. ලොකු කම්පැනි එකක් ඉඳලා. VONE එකේ කොයි වගේ දේවිද කියලා. VONE එකෙත් කලින් පොඩ්ඩක් බයින් තිබ්බට දැන් ඔයාලට පේන ඇති මෙතන පරතරෙත් ඇඩිලා තියෙනවා. බොලින්ජ බෑන්ඩ් එකේ බොලින්ජ බෑන්ඩ් විත් එකක් සෙල් පේනනේ. මෙන්න මේ MACD ක්‍රොස් එක වැදලා තියෙනවා සෙල් සිග්නල් එකකට. ඒ වගේම RSI එක පොඩ්ඩක් ෆ්ලැට් ගතියක් පේනනේ නිකන් ස්ටේබල් වෙ ඉන්නා වගේ. OBV එකත් ඉතින් ලොකුවටම නෑ. OBV එක පොසිටිව් පැත්තක් තමයි පෙන්වන්නේ. වොලියුම් එක වැඩි වෙනවා වගේ සෙලින් ගියත්. එතකොට ඒ කියන්නේ බයි පැත්ත සෙල් පැත්ත දෙකම ගත්තොත් මිල වැඩි වෙන්නේ අඩු වෙන්නේ එකම ගන්නට වගේ. එතකොට වොලියම්ස් අඩු වැඩි කියලා අපිට කියන්න අමාරුයි. ওই ටික තමයි. විතර අමතර මේ මගේ ටෙක්නිකල් ඇනලිසිස් කීපයක් අහලා තිබ්බා. මම මේ යාළුවන්ට උත්තරයක් දෙලා දාන්න TPL එක අහලා තිබ්බා. TPL එක ගැන ඇත්තම හුඟක් මම දන්නේ නැහැ. හොඳ දැනුමක් ලබා දීලා තිබ්බ කමෙන්ට් සෙක්ෂන් එකේ බලන කවුරු TPL ට ආදරය කරනවා නම් මේක මෙන්න පේනවා. ඉතින් හයි බයින් සිග්නල් එකක් යන්නේ. බෝලින්ජ බෑන් විත් එක උඩත් කඩාගෙන තමයි මේකේ තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනද මෙන්න මේවා තමයි අපි ගන්න ඕන ඉන්ඩිකේටර්ස්. එතකොට මේකේ වෙනදි බොලින්ජ බෑන් විත් එක මෙතන අතුරට ගිහලා MACD එක මෙන්න මෙතන හුක් එකක් වදින්න ගිහලා හොඳට කට ඇරුණා. එතකොට අද දවසේ ගත්තත් ෂෙයා වොලියුම් එක 122කට විතර ගියා TPL එක. එතකොට මෙතන ෆ්ලැට් රේට් එකක් වෙනවා. RSI එක පොඩ උඩ ස්ටේබල් එකක් වුණා කියලා. OBV එක ඉතාලම හොඳයි. බයි සිග්නල් එකක් දෙන්න. ඇත්තටම මේක හොඳම බයි තත් එක තියෙන්නේ. හැබැයි ඉතින් කන්ද උඩ තියෙන යාළුවනේ පරිස්සමෙන් මේක රුපියල් 94ට වගේ තිබ්බ ෂෙයා එකක් තමයි මේ 122ට ගියේ. හැබැයි මේකේ මම අහපු එකට ෆන්ඩමෙන්ටලි එක්කෙනෙක් උත්තරයක් දීලා තිබ්බා. දැන් ඇත්තටම ටී ප්‍රයිස් එක
ලෝක වෙළඳපළේ ලංකාවේ ටී වලට තියෙන ඉල්ලුම අඩු වෙලා ප්‍රයිස් එක අඩු වෙගෙන යනවා. ඒත් ඇයි ෂෙයා එක වැඩි වෙන්නේ කියලා මම ඇහුවා දන්නවනම් කෙනෙක් කියන්නේ කියලා. ඒතරේ මගේ මිතුරෙක් දාලා තිබ්බා එකක් තමයි මේන්ම ඩොලර් එකේ වැඩි වීමත් එක්ක අනාගතේට ප්‍රෙඩික් කරන්න පුළුවන් කියලා ලංකාවේ. එතකොට ටී වලට ඩොලර් එක වැඩි කියන්නේ අපිට එන ආදායම වැඩි වෙනවා. ඒක බලපාන්න පුළුවන් කියලා ලෝකෙම මේක අපිට වැඩි වෙන්න අනාගත ෆෝකස්ට් එකකින් කවුරුරි බයි කරනවා වෙන්න පුළුවන් කියලා. බැති ලංකා ඩොලර් එක ගැන කියන්න බෑ දැන්. ඇත්තටම අපේ මහා බැංකුව ඩොලර් එකත් එක්ක සෙල්ලම් කරන විදිහට අද 267 තිබ්බට තව මාසයක් යනකොට අපි 300 විතර එන්නත් ඉඩ තියෙනවා. අද 367 තිබ්බට නේද? තව අහලා තිබ්බා යාළුවෙක් LPT plantation එක ගැන ටෙක්නිකල් ඇනලිසිස් එකක් කරන්න කියලා. LPT plantation එක ඇත්තට මේක නම් හෝල් සිග්නල් තමයි තියෙන්නේ. මෙතන හුක් එක වදින්නත් ළඟයි වගේ ඕල්ගත හෝල්ඩ්. ඒ වගේ NDB එක ගැන ටෙක්නිකල් කරන්න කියලා තිබ්බා. මම හිතන්නේ මේ හැමෝගෙම අපි උත්තර දෙන්න ගියාම ගොඩක් වෙලා යනවා. NDB එකත් අපි බලමු කමන්නේ වලට. අපෙන් ඉල්ලන දේවල් කරන එක තමයි NDB එකෙත් හොඳ බයි සිග්නල් ටිකක් ගිහිල්ලා දැන් නම් පොඩ්ඩක් හෝල් ගතියක් ඇහිලා තියෙනවා ඔක්කොම ගත්තොත් ටෙක්නිකල් වල. ඒ වගේම තව අහලා තිබ්බා කොටකල් ප්ලාන්ටේෂන් නම් මං කළා. කැලණි වැලිය අහලා තියෙනවා KV ඒ එල් එක අපි බලමු පොඩ්ඩක් ටෙක්නිකල් කොහොමද කියලා. අත්‍තරම් ප්ලාන්ටේෂන් පැත්ත ගොඩක් කියලා තියෙන කැලණි වැලියක් ගත්තොත් හොඳ බයි සිග්නල් එකක් තියෙනවා ගන්න පේන ඇති. බොලින්ජ් බෑන්ඩ් විත් එකේ උඩ දිගේ යනවා. ඒ වගේම බොලින්ජ් බෑන්ඩ් විත් එක වැඩි වෙලා මෙතනත් කට ඇරිගෙන යනවා. MACD එකේ RSI එක පොඩ්ඩක් පළටලා ස්ටේබල් වෙලා තියෙනවා. මෙතන අපි ඕවරෝල් ගත්තොත් OBV එක හොඳ බයි සිග්නල් එකක් පේනවා. එතකොට කැලණි වැලියකෙත් ඔබලා දකින්න තියෙන හැබැයි අපි ප්‍රයිස් එක සාමාන්‍යයෙන් රුපියල් 72 විතර තිබ්බ එකක් දැන් 80 මෙතන ලොකුම ප්‍රමාණයක් වැඩි වෙලා කියලා කියන්න බෑ. අවසාන වශයෙන් එකෙනෙක් කියලා තිබ්බා RCL එක. ඒකත් අපි පින්නම අපේ ඉල්ලපු යාළුවට ටෙක්නිකල් ඇනලිසිස් එකක් කරා. RCL එකේ නම් මොනින්ජ බෑන්ඩ් විත් එක අඩු වෙමින් යනවා. මෙතන ක්‍රොස් එක දෙනුන පස්සේ පල්ලෙහාට යනවා. එතකොට ඒක නම් සෙල් සිග්නල් එකක් තමයි RCL පෙන්න නැත්නම් RCL උඩට එන්න දෙන්නේ නැහැ මොකක් හරි ඉඳ වැටෙනවා. අවසාන වශයෙන් මම කියන එකෙක් කියලා තිබ්බා OBV එක RSI එකට දාන්නේ කොහොමද කියලා. හරිම සරලයි යාළුවනේ. මෙන්න මේකේ තියෙනවා මූ කරන්න පුළුවන් අපිට උඩට එතනින් උඩට මූ කරලා තමයි අපි ගන්නෙ. එතනම ගත්තොත් එහෙම මර්ජ් අප් කියන එකේ මේ මෙහෙවලට බෑද මේ ජප් කියන එකෙන් උඩට ගත්තම මේ දෙකම එකකට ගන්න පුළුවන්. ඔයාට තව මේකත් උඩට ගන්න ඕන නම් ඒකත් මර්ජ් අප් ගියාම තව ගන්න පුළුවන්. මේ ඔයගලන්ට බෑද මෙතන මේ chart දෙකක් තුනක් අපිට එකට ගන්න පුළුවන් එහෙම කරලා. තව ඔයගලන්ට සංසන්දනය කරනවා නම් එහෙමත් කරන්න පුළුවන්. තව මොනවා හරි මේකේ ටෙක්නිකල් ඇනලිසිස් කියන දැනගන්න ඕන නම් අපිට මෙතන තරාදියක් දාලා තින්නේ ඔයගලන්ට කවුරු දන්නා නම් මෙතන තව ෂෙයා එකක් එක්ක අපි දැන් RCL එක VON එකත් එක්ක මව් කම්පැනි එකත් එක්ක බලනවා නම් ඒවා එකක් දාලා බලන්න පුළුවන්. ඔය වෙන නැති කරන්නේ මේ දම් පාටින් යන්නේ RCL එකයි VONE එකයි දෙක කම්පෙයා කරන්නත් පුළුවන්. ඔයගොල්ලෝ මෙතන පෙන්න ඇති මේ RCL එක තමයි සාමාන්‍ය ට්‍රෙන්ඩ් එක යන්නේ VONE එක අනිත් එක යන්නේ. ඒ වගේ තව ගොඩාක් දේවල් තියෙනවා මේක කරන්න පුළුවන් යාළුවනේ. ඉදිරියට ඔයගොල්ලන් ඉදිරිම අනුව අවශ්‍යතාවය අනුව අපි උනිතයක් ලබා දෙන්නම්. අවසාන වශයෙන් ඉන්නා කමෙන්ට් එකක් දාලා යන්න කියලා සිල් දනනම පුදුසරණයි.